आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති රවි ග්‍රහයාවත් සූර්යයා වූ සිංහ ලග්නය. සිංහ ලග්නයේ ආයුබෝවන්. ඉතින් මේ සිංහ ලග්නෙමියන්ට මේ යම්කිසි ආකාරකින් මේ ශනි ග්‍රහයාගේ නැත්නම් සෙනසුරු ග්‍රහයාගේ වක්‍රභාවය කොහොම වේවිද? විශේෂ වශයෙන් ඔබගේ 7 වෙනි භාවයේ තමයි මේ ගමන් කරන්න මේ කාල පරිච්ඡේද තුළ ශනි ග්‍රහය සෙනසුරු ග්‍රහය. ඉතින් 7 වෙනි තුළ තමයි මේ වක්‍රභාවයට පත් වෙන්නේ. ඉතින් වක්‍රභාවයට පත් වීමත් එක්ක මෙහෙමයි දැන් ශනිගේ ගමන විතරක් සලකලා අපි එක ග්‍රහයක ගමන විතරක් සලකලා ලග්න පලාපල කියන දේ ගියොත් මේක නිවැරදි වෙන්නේ නැහැ. ඒතර අනිත් ග්‍රහයන්ගේ බලපෑමුත් තියෙනවනේ. ඒ සියලු දේ කාරණා එක ගත්තද කතා කරලා මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා දක්වාම ඒ කියන්නේ මාස 5කට ආසන්න කාලයක් තුළ මේ ජීවිත හැසිරීම විශේෂයෙන්ම කතාමු. දැන් අපි ජූලි මාසේ පලාපල කතා කරාන සිංහ ලග්නෙමියන්ට අපි එහෙනම් ජූලි මාසය ගැන නෙමෙයි අපි එතනින් එහාට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ ඉඳලා නොවැම්බර් 15 දක්වා తత్వය ගැන විශේෂයෙන්ම අපි අද කතා කරමු. ඉතින් ඔබගේ 7 වෙනි භාවයේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක විශේෂයෙන්ම මෙහෙම දෙයක් තියෙනවා. මේ ජූලි මාසයේ මැද භාගයෙන් පස්සේ, ඒ කියන්නේ ජූලි මාසයේ 18, 20 ඉඳලා වගේ ඉඳලා සාමාන්‍ය අගෝස්තු 15 වෙනිදා 16 දක්වා කාල සීමාව තුළ යම් කාලයකට ඔබගේ ආර්ථික මේ හැසිරීම රටාව ගැන විශේෂයෙන්ම කතා කරාම ආර්ථික මේ තත්වයන් තුළ යම් දුරට පුංචි පුංචි බාධක එල්ල වේවි. දැන් ජූලි මාසයේ තුළ එතරම්ම ලොකු අයහපතක් නොවුණත් අර විශේෂයෙන්ම ජූලි මාසේ අන්තිම සතියයි අගෝස්තු මුල් සති දෙක මේ දින 21 ගැන කතා කරන්නේ. ඉතින් එහා ගැන නෙමෙයි. මේ ඒ කාල පරිච්ඡේදවල පුංචි ආර්ථික මේ වශයෙන් පසුබෑමක්වත් නැත්නම් ඔබ කඩාවැටීමක් ගැන නෙමෙයි මම කියන්නේ. මේ තියෙන තත්වයන් තුළ යම්කිසි ඔබ කරන කාරණා තුළ පුංචි අර අපි කියන සරල භාෂාවෙන් හිරවීමක් තියක් පෙන්වන්න. ඒ කියන්නේ ලැබෙන්න තියෙන දේවල් පොඩ්ඩක් බාධක වෙනවා, ප්‍රමාද වෙනවා.
අපි උදාහරණයක් කතා කරොත්, ඒ සාමාන්‍යයෙන් ඔබට දැන් ව්‍යාපාරයක් තුළ නැත්නම් ඔබ යම් කිසි කරන කාර්යයක් තුළ මුදලක් ලැබෙන්න තිබ්බා යම් කිසි කරන. ඔන්නේ ලැබෙන දේ සතියක් දෙකක් ප්‍රමාද නැති මහලුකු ප්‍රමාද වීමක් නෙමෙයි. අනේ වගේ චූටි ප්‍රමාද ඇති වීම වෙයි. ඒවට කලබල වෙන්න යන්න එපා. සමහර අය මේවා හේතුන පොඩ්ඩක් කිපෙන්න. අර ඒ වගේ ප්‍රමාදකම් ඔබට එන බාධක හමුවේ යම් කිසි ආකාරයෙන් ටිකක් ආවේගශීලීව හැසිරෙන්න පෙළඹෙනවා. ඒක නිසා කොහෙත්ම මේ වෙලාවේ ඒවට මේ විදිහට හැසිරෙන්න යන්න එපා. ඔබට මේක తాවකාලික තත්ත්වයක් තියෙන්නේ. ඒක මේ අගෝස්තු මැද භාගෙන් පස්සේ සියල්ල නැවතිලා අර යහපත් ලෙස දේවල් සියල්ල කටයුතු යෙදේවි. අන ඒ කාල තීමා තුළ කොහොමද ඉවසීමෙන් කටයුතු කරන විශේෂයෙන්ම රැකියා කරන ස්ථාන තුළම හෝ වේවා ඔන්න ඔය ගැටලුකාරී තත්ත්වයන් පොඩ්ඩක් මතුවෙන්න රැකියාවට යම් කිසි ආකාරයෙන් ඔන්න යන්න බාධක ඇති වෙන්න ටිකක් නිවාඩු වැඩිපුර ගන්න ඔන්න වගේ තත්ත්වයන් චුට්ටක් පෙන්නුම් කරાવી ඒ වගේ දේවල් ටිකක් බුද්ධිය විසඳ ගන්න වගේ බලා ගන්න මේ తాවකාලික කාලයේ මේ ජූලි මාසයේ ඉඳලා අගෝස්තු මැද භාගය දක්වා කාල පරිච්ඡේදය තුළ ඒ තත්ත්ව ටිකක් ක්‍රියාත්මක වේවි. ඉතින් ඔබ බුද්ධියෙන් හැසිරිය යුතුම. හැබැයි ඔබට මේ කාල පරිච්ඡේදය තුළ යම් කිසි අලුත් දේවල් කරන්න මම ඔබ ජූලි මාසයේ පලාපලවත් කිව්වා. විශේෂයෙන්ම මේ අගෝස්තු මාසයේ මැද භාගයෙන් පස්සේ ගැන අපි කතා කරොත් ආර්ථික තත්ත්වයන් තුළ ඔන්න අලුතෙන් යම්කිසි ආදායම් මාර්ග සකසා ගන්න අලුත් ආදායම් මාර්ග කෙරෙහි ඔබගේ අවධානය යොමු වෙන්න අලුත් දේවල් ව්‍යාපාර ආරම්භ කරන්න යහපත් කාල සීමාවක් වෙනවා. හැබැයි ඒ දේවල් ආරම්භ කරද්දී ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණා කීපයක් තියෙනවා. මේ කාලපච්චය තුළ ඕනට වඩා දේවල් වලට යන මුදල් ආයෝජනය කරන්න වැඩිපුර දේවල් කරන්න යන්න එපා. ණය වෙලා විශ්වස් පටන් ගන්න ලොකු ආයෝජනය කරලා එකපාර විශාල වශයෙන් මහා පරිමාණයෙන් ව්‍යාපාර ආරම්භ කරන්න යන්න නම් එපා. මේ කාලේ පුළුවන් තරම් සුළුවට ආරම්භ කරලා පියවරෙන් පියවරන ගමන තුළ තමයි ඔබට සාර්ථකත්වය තියෙන නිසා පුංචි ආයෝජනයක් තුළ සමහර තැනකදීම ආයෝජනය කරන්න අවශ්‍යත් නැහැ. ඔබ අර ආරම්භයක් ගැනීම සුළුවෙන් ආරම්භ කිරීම තමයි වැදගත් වෙන්නේ. එහෙම වුණොත් ඔබට අත්දැකීම් එක්ක පියවරෙන් පියවර ඔන්න ඔබේ ව්‍යාපාර ඉදිරියට යන්න හැකියාව තියෙනවා. මොකද දැන් ඔබට 2025 මාර්තු මාස 29 දැන් පස්සේ සෙනසුරු ග්‍රහය ඔබගේ 8 වෙනි භාවයට ගමන් කරනවා. ඉතින් ඒත් එක්කම ඔබට අෂ්ටමේ රාශියක් ආරම්භ කරනවානේ. ඒ අෂ්ටමේ රාශියේ ආරම්භ වීමත් එක්ක යම් කිසි ආකාරකින් අර ඔබට දැන් සාමාන්‍ය ඒ රාශිය කියන සරල කතාව කතා කරොත් එයා පුංචි පසුබෑම් ගැන කතා වෙනවානේ. මෙහෙමයි අපි එක ගැන බලන්න එපා. අපි මේ කාලෙදී ඒවට කරන ඕන දේවල් එක ගමනක් යන්. හැබැයි ඒ කාලෙට අර දැන් ඒ කාලෙදී යම්කිසි පසුබෑමක් ඇති වෙන්න නම් අපි මේ කාලෙදී අපේ ආර්ථික මේ ස්ථාවර භාවය සකසාගෙන තිබ්බොත් අර ඒ වසර දෙකහමාර තුළ ලොකු පසුබෑමක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ මේ කාලේ හොඳ ඇරඹුමක් එක්ක හොඳ ඉලක්කයක ගමනක් යන්න වෙනවා. හොඳ හැබැයි මේ හැමදේම අර ආරම්භ කරලා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන නැත්නම් රැකියාවට ගියා කියමුකෝ 100%ක් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මොකද ආරම්භ කරන තරම් කැපවීම කිසිම දෙයක මේ කාල සීමාව තුළ ක්‍රියාත්මක වීම ගැන යම් කිසි ආකාරයෙන් මහන්සි වෙන්නවත් අර ඒ දේවල් වලට උපරිමයෙන්ම කාලය යොදවන්නවත් සිංහලග්නෙම ඇත්තට පෙළඹෙන්නේ නැහැ. වැඩේ පටන් ගත්තා වෙන කෙනෙක්ට බාර දුන්නා ඔහේ ගියා. අන්න එහෙම බෑ. ඔබ වැඩක් කරනවා නම් මේ වෙලාවේ ඉක්මන් ස්ථාවරත්වයක් හදාගන්න නම් ඔබ 100%ක් එකට අනිවාර්යයෙන්ම අනුගත විය යුතුයි. ඔබට කරන්න පුළුවන් සීමාව තුළ ඉඳන් ඒ දේවල් පටන් ගන්න. අන්න එතකොට ඒ දේ අසාර්ථක වෙන්නේ. මොකද මේ එතරම්ම අයහපත් කාලයක් නෙමෙයි ආර්ථික මේ වශයෙන් සිංහලක් නෙමෙයි මේ නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ අර මහා ලොකු නිකන් මහා ධනස්කන්ධ පහළ වෙන කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. නමුත් කුමන හෝ අන්දමින් තවන්ට අවශ්‍ය කරන වියදම් සපුරා ගැනීමට යම් කිසි දෙයක් කරගන්නද පුළුවන් වෙන විදිහ ආදායම් තත්ත්වයන් ඇති වෙනවා. හැබැයි අන්න ඒ දේවල් තුළ දැන් පුංචි දියුණුවක් කරන දෙයත් එක්ක යහපතක් පෙන්නුම් කරද්දිම ඔබ ඒක මහා පරිමාණයෙන් කරන දෙයක් තියන් ඔන්න ණය වෙන්න නම් පෙළඹෙනවා. විශේෂයෙන්ම අගෝස්තු 15 පස්සේ කාල සීමාව තුළ ඔය ණය ගන්න ණය වෙන්න නැත්නම් තියෙන වටිනා කියලා දෙයක් විකුණලා ඒකෙන් මුදල් අරන් ඔබ දැන් ව්‍යාපාර ආයෝජනය කරන්න ඔබට කලබලකාරී වෙන ඉක්මන්කාරීත්වයෙන් කටයුතු කරන්න පෙළඹෙනවා. නෑ ඉක්මන්කාරීත්වය තිබිය යුත්තේ එහෙක දෙයක නෙමෙයි. ඔය කරන් යන දේ තුළ ඔබ ඒ පියවරෙන් පියවර ඉදිරියට යන්න සහ ඒ දේවල්වලට උපරිමයෙන්ම කටයුතු කරන්න උත්සාහ නැති වෙති. නැත්තම් අර පොඩ්ඩක් ලාභ ලැබෙද්දි මේක ඔක්කොම හරි කියලා තියන ඔන්න ණයක් වෙලා ඒවට ඉන්වෙස්ට් කරන්න යන්න එපා. මොකද මේ කාලේ ආයෝජනදී ගොඩාක් ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඒකයි මම මේ පුන පුනා මේ දේ කියන්නේ. සමහරක් වෙලාවට අර ඉක්මන් දියුණුව අපේක්ෂාවෙන් අතේ තියෙන මුදල් තියෙන දේපොළ වියදම් කරලා ණය අරන් ඔය ඔය තැන් තැන් වල වැරදි තැන් වල ආයෝජනය කරන්න පෙළඹෙන කාලයක් අන්න අතර මෙතන මුදල් ලැබෙනවා. ඒ ලැබෙද්දී මේ දේවල් අර දෙගුණ දෙගුණ ලේසියෙන් අන්න ලේසියෙන් දේවල් කරගන්න ඉක්මනින් හම්බ කරන්න අන්න ඔය වගේ දේවල් හිත යොමු වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ප්‍රවේසම් විය යුතුයි. සිංහ ලග්න හිමියා ආයෝජනය කරන නිසා මුදල් වියදීමේදී ලැබීම් තියෙනවා. හැබැයි මේ දේවල් ප්‍රවේසමෙන් සහ නිවැරදි ආකාරයෙන් ස්ථාවරත්වයෙන් තුනෙන් පවත්වා යන්න උත්සාහ දරීම තමයි වැදගත් වෙන්නේ. රැකියා ස්ථාන තුළ විශේෂයෙන්ම ඔන්න වැටුප් වැඩිවීම ප්‍රබල අන්තිම බලාපොරොත්තු විය හැකි කාල සීමාවක් තමයි
ඕන මේ අගෝස්තු මාසේ පස්සේ එන්නේ. හැබැයි ඒක ජූලි මාසෙත් තිබ්බා. මම ජූලි මාසෙ ගැන කතා කරද්දි කිව්වා. හැබැයි ජූලි මාසෙන් පස්සේ ජූලි මාසෙ අන්තිම සතියේ අගෝස්තු මුල් සති දෙකේ අතර කාල සීමාව තුළ පුංචි පුංචි විදිහට මේ දේවල් වලට බාධක පැමිණියත් ඒ බාධක ස්ථාවර බාධක නොවි ඔන්න අගෝස්තු මාසෙන් පස්සේ ඒ ඔබ බලාපොරොත්තු වෙන විදිහට ඒ වැටුප් ලැබෙනව නැත්නම් ඔය හිඟ වැටුප් නොලැබී තිබ්බනම් ඔන්න යම්කිසි ආකාරයකින් මේ දේවල් ලැබෙන්න හේතු කාරණා යෙදෙනවා සිංහල ලග්නෙට. ඒ නිසා ආර්ථිකමය වශයෙන් පසුගිය කාලයට සාපේක්ෂව යම් තාක් දුරට ඉදිරියට යෑමක් බලාපොරොත්තු විය හැකි ප්‍රබල කාල පරිච්ඡේදය තමයි සෙනසුරු වක්‍රයත් එක්ක ක්‍රියාත්මක වෙන මේ මාස 4-5 ආසන්න කාල පරිච්ඡේදය තුළ සිංහ ලග්න හිමියන් පෙන්눔 කරන්නේ. ඒ වගේම දැනට ව්‍යාපාර පවත්නා යන සිංහ ලග්න හිමියන්ට ඔබට ඔබේ ව්‍යාපාරයට ඔන්න හවුල්කරුව පැමිණෙන කාල පරිච්ඡේදය. හැබැයි මේ හවුල්කරුව පැමිණීමත් එක්ක ඔබත් එක්ක යංගසාරයන් කාලයක් තිස්සේ ගනුදෙනු කරපු හවුල්කරුවන් ඔබ ඉවත් වෙන යහපත් අය ඔබෙන් ඈත් වෙන්න හේතු කරනද? මොකද මේ ලං වෙන්නේ මේ කාල සීමා තුළ හවුල්කරුව කියලා නිකන් එතරම්ම යහපත් මිනිසුන් මේ ශනේන් ලං වෙන අවස්ථාවාදී පරමාර්ථ ඔස්සේ ඔබත් සම කටයුතු කරන්නේ නැහැ තමයි. ඒක නේ හේතු කරගෙන අයහපත් අය ලංවීම හේතු කරගෙන යහපත් අය ඔබෙන් හවුල් කරන ඈත් වෙන ටිකට පවතු නිසා මේ වෙලාවේ ඔබටත් මේ පස්සේ හම්බ වෙන අය ටිකක් ලොකු වෙන කාලයක්. ඒ නිසා ඔවුන් ගැන ටිකක් මහා අභිමානය. ඒතකොට ඒවා ගැන ටිකක් කියන්නේදී අර පැරණි ඈත්ක හිතවත්කම් පළුදු වෙන්න ඔබම ඔබ තුළින් පිට වෙන වචන ඔබම ඒ හිතවත්කම් නවත්තන්න නිතර ඔවුන්න ප්‍රතික්ෂේප කරන්න හේතු කාරණා එදනා. ඒව හේතු කොටගෙන ඔබට පසු කාලීනව පසුතැවෙන්න හේතු කාරණා සිදෙන දේවල් විය හැකි. ඒ නිසා මේ වෙලාවේ අර ඔබත් එක්ක කාලයක් තිස්සේ ගනුදෙනු කරපු අය ඔබත් එක්ක වැඩ කරපු අය ප්‍රවේශම් කරගන්න උත්සාහ කරන අලුත් අය ලං කරගද්දී ගොඩාක් බුද්ධිමත් වේතුයි. ඔවුන් ඔබට නොදැනෙන විදිහට කපටි විදිහට ඔබව පාවිච්චි කරන්න ඔබව යොදා ගන්න ඒ දේ තුළම ඔවුනුත් උපක්‍රමශීලී ඔබට යහපත් අය ඉවත් කරන්න ඔබෙන් උත්සාහ දරાવી. ඒ නිසා මේ කාලේ කවුරුට ඇවිල්ලා කිව්වත් ඔයා ගැන අරයා මෙහෙම කිව්වා මෙයා ගැන මෙයා මෙහෙම කිව්වා කියලා කිසි දෙයක්ම කවුරුත් කියන දේවල් පිළිගන්න එපා. ඔබේ කන් දෙකෙන් අහන්න නැතුව ඔබේ ඇස් දෙකෙන් වෙන නැතුව සමහර කාලේ මේ දේවල් විකෘති කරලා ඔබට අහන්න සලස්සයි. ඔබට ඒක යම්කිසි පිළි නොගෙන බැරි තැනට සාක්ෂි පෙන්නයි. නමුත් ඒත් මෙලා කලබල වෙන්න යන්න එපා. කායිකවත් අවනා පෙන්න එපා. මොකද හේතුව ඔබ හිතන දෙයට වඩා වෙනස් දේවල් සිද්ධ වෙ හැකි. පුළුවන් තරම් උත්සාහ දරන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඉවසීමෙන් කටයුතු කර මේ සම්බන්ධතාව තුළ විශේෂයෙන්ම ව්‍යාපාරික සම්බන්ධතාව ළඟතම තියෙන හිතමිත්‍ර සම්බන්ධතාව තුළ උපරිමයෙන් උත්සාහ කරන්න ගොඩාක් බුද්ධිමත්ව කටයුතු කරන්න වගේ ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද මේ වගේ කාල සීමා තුළ ඔබ බොරු කෙහෙළම් මහලා ඔබට යහපත් පුද්ගලව ඉවත් කරන්න ඔවුන්ගෙන් ඈත් වෙන්න හේතු කාරණා ඒද නිසාවෙන්ම පවුල් ජීවිතේ කුටුම්බ ජීවිත ගැන මේ කාලේ කතා කරොත් ඔන්න පවුල් ජීවිතේ කුටුම්බ ජීවිතේ එතනක් තියෙන ඇත්තම හවුලක්නේ සහකාරය කියන්නේ බැඳීමක්. අන්න ඔතනත් පොඩි ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය තුළ. පොඩ්ඩක් ඔන්න සහකාරයෙන් ඈත් වෙලා ඉන්න හේතු කාරණා යදෙන වගේම ඔබත් නොගැලපෙන අනියම් මැසුරුකම් වලට පැරලෙන වැඩි ඉඩකඩක් පෙන්눔 කරනවා. අන්න ඒකට පුළුවන් තරම් ඔබ මේ කාලේ කල්පනාකාරී විය යුතුයි. මොකද මම හැමදාම බැඳීම් ගැන කියද්දි කියනවා මට ඔබේ බැඳීම් ගැන තීන්දුව තීරණ ගන්න ඒ හරිද වැරදිද කියන්න හැකියාවක්වත් ඒ ගැන අදහසකුත් නැහැ. මොකද එක එකනට සාපේක්ෂව සමහර දේවල් සාධාරණීකරණය වෙනවා. සමහර දේවල් සාමාන්‍යයෙන් සමාජය තුළ අර්ථකථනයන් තුළ පොදුවේ තිබ්බම අයහපත් අර්ථකථනයන් කියලා. නමුත් සමහර අයගේ ජීවිත කතාවන් තුළ මේ දේවල් සාධාරණීකරණය වෙනවා. යහපත් කියන දේවල් සමාජය තුළ සමහර දේවල් අයහපත් වෙන. ඒ නිසා ඔබේ ජීවිතේ ඔබ බුද්ධියෙන් හිතලා මේ දේවල් ගලපා ගන්න උත්සාහ කරන්න කියලා මම හැමදාම කියන්නේ. නමුත් මේ වෙලාවේ නම් කොහොමවත් මේ වෙලාවේ ඔය නොගැලපෙන අසුරුකම් හෝ ආදර බන්ධනවල කියන විවාහකය පැටලෙන්න යන්න එපා. මේ හැම දේ තුළම තියෙන්නේ ඔබට ගැටලුවක්. මොකද හේතුව මේ වෙලාවේ ඔබට ඔය ආදරය කරන්න හෝ ආකර්ෂණය වෙන්නේ කිසිම ආදරයකටවත් ඔබ ගැන තියෙන හැඟීමකටවත් හිතවත්කමකටවත් නෙමෙයි. ගොඩාක් දුරට වාසි පරමාර්ථ බලාපොරොත්තුෙන් කපටිකම් තුළ. ඒක නිසා මේ වෙලාවේ ඔය අලුතෙන් ඇතුළු වෙලා තියෙන ඇසුරුකම් ගුණත් ගොඩාක් සැලකිලිමත් වෙන්න නැත්නම් ඔබෙන් ගතයුත් අරගෙන ඔබ ඒ දේවල් ඉවරනට පස්සේ ඔබට ජීවිතය එපා කරලා ඔබට ලෝකෙට මුහුණ දෙන්න බැරි අපහාස කරලා ඔබෙන් ඒගොල්ලෝ ඈත් වෙන්නේ. ඒක නිසා ඔබට කරන්න පුළුවන් උපරිම හානිය කරලා එතනින් නෑ. ඒ නිසා මේ වෙලාවේ විවාහකය ගොඩාක් ප්‍රවේශම් වෙන්න මේ කාලේ ඔය අනියම් බැඳීම් තියෙනවා. ඒ දේවල් තු සමහරට ඔබගේ පවුල් ජීවිතවල ගැටලු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් සැමියා පිටත සම්බන්ධතාවයෙන් පළුදු වෙලා. ඒ නිසා ආදරය කියන දේ නෑ. පවුල් ජීවිතයක් ගත කරත් නෑ දෙන්න දෙපැත්තේ. ඒ දේවල් තුළ වෙනත් බැඳීමක් ඇතිවීම යම්කිසි ආදරණීය මිනිස්සු හැඟීම් තුළ සාධාරණීකරණය වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ඒ බැඳීම් කොහෙත්ම ඔබට ආදරය නිසා එන මේ නිසයි මම මේ දේ පුන පුනා ගැන නිසා බැඳීම් වලින් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ කාරණා තුළ පොඩ්ඩක් මැදිහත් වෙන්න වෙනවා. මොකද දරුවන්ගේ විවාහ ජීවිතවල ගැටලු මතු වෙන නැත්නම් ඔය දරුවන්ගේ විවාහයන් කල්යන්න යම්කිසි ආකාරයෙන් අර කටයුතු වෙන හේතු කාරණා යෙදෙන කාලය පරිච්ඡේදවල දරුවෝ දැරියෝ ඉන්න සිංහ ලග්න හිමියෝ ඉන්නවා නම්
විශේෂයෙන්ම ඔවුන්ගේ ආදර සම්බන්ධතා තුළ ඔවුන්ට හානිකර දේවල් සිද්ධ වෙන්නේ. විවාහ ජීවිතය තුළ සම්බන්ධතා තුළ හානිකර දේවල් නේ. ඒ වගේම ඔය යාළු යහළුවන් එක්ක කටයුතු කරද්දිත් ඔන්න කවුරුත් කරපු වැරදිලට ඔබේ දරුවන්ට හානිකර දේවල් සිද්ධ වෙන ඊටකට පාදන නිසා දරුවන් ඇසුරු කරන්නේ කවුද මේ කාලේ කියන ඔබේ දරුවා කුඩා දරුවෙක් වුණත් තරුණ දරුවෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් මේ කාලපරිච්ඡේදය තුළ ඔවුන්ට ඔය පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න කියන්නේ ඔවුන් කවද ආශ්‍රය කරන්න කියලා හොයලා බලන්න. විශේෂයෙන්ම කුඩා දරුවෝ තරුණ තරුණියන්ගේ දෙමාපියෝ ඉන්නවනම් සිංහලක් නෙමෙයි දෙමාපියෝ ඔබ පොඩ්ඩක් ඔබේ දරුවන් ගැන ඔවුන් ආශ්‍රය කරන්නේ කාවද මොනාද ඔවුන් එක කරන්නේ ඒව ගැන පොඩ්ඩක් වෙදන්න. මොකද හේතුව ඔය වැරදි දේවල් වලට යාළුවොත් එකතු වෙලා පෙළඹිලා අන්තිමට ඒවට තනියම දඬුවම් විඳින්න ඔබේ දරු දෙරින්ට සිද්ධ වෙනවා. වගේම සිංහලග්නෙමි තරුණ තරුණියොත් ටිකක් සැලකිලිමත් විය යුතුයි. අන්න ඔබටත් ඒ වගේ තත්ත්වයක් පෙන්වුම් කරන නිසා වෙමි. ඒ වගේම ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා වලට ටිකක් සැලකිලිමත් වෙන්න මේ කාලේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ෂණියෙන් ඇති වෙන කාල පරිච්ඡේදය නිතර සරල ලෙස බැඳීම් ඇති වෙන කාල සීමාවක්. හැබැයි ඒ දේවල් තුල ස්ථාවර භාවයක් ලොකෝට කැපී පෙනෙන්නේ නැහැ. ඒව හේතු කරගෙන පසු කාලීනව ඔබට හානිකර දේවල් ඇති වෙනවා. ඔබට මානසික පීඩා චිත්ත පීඩා ගෙන දෙන්න හේතු කාරණා ඉදිරියට කරපාද නිසා බැඳීම් ඇති කරගදි ගොඩාක් ප්‍රවේශමෙන් දැනට පවත් යන බැඳීම් ටිකක් ඒ දේවල් තියෙන ඔබගේ උනන්දු ටිකක් අඩු වෙනවා. ඔබට එපා වීමක් පෙන්වුම් කරනවා. අලුත් අලුත් දේවල් වලට ඔළුව යද්දී පරණ දේවල් චුට්ටක් එපා වෙනවනේ. අන්න ඒ වගේ ටිකක් බැඳීම් ඔබ ප්‍රතික්ෂේප කරන්න. ඔබ නිකන් කිසිම හේතුවක් නැතුව බැඳීම් අතහරින්න මග හරින්න හේතු කාරණා යදනවා. හැබැයි ඒ දේවල් තුළ හානිකර දේ වීමේ ප්‍රබල ඉඩ කර තියෙන්නේ අනාගතයේදී ඔබට. එනිසා බැඳීම් තුළ යහපත් බැඳීම් පවත්තන් යන අය ඒ බැඳීම් දැනට පවත්තන් යන බැඳීම් ආරක්ෂා කරගන්නත් අලුත් බැඳීමකට නොපැටලී ඉන්න උත්සාහ කරන්න මේ නොවැම්බර් 15 දක්වා කාල සීමිත. විශේෂයෙන්ම අගෝස්තු මාසයේ අග භාගයේ ඉඳලා මේ තත්ත්වය ටික ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. ජූලි මාසය තුළ එතරම් මේ දේ ක්‍රියාත්මක වෙන්නේ අගෝස්තු මැද වෙනකන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අග භාගයෙන් පස්සේ විශේෂයෙන්ම බැඳීම් කියන කාරණා තුළ ගැටලු උසහගත තත්ත්වයන් ඇතිවීම මේ ප්‍රබල ප්‍රවණතාවයක් පෙන්වුම් කරන නිසා ඔන්න බැඳීම්වලදී ගොඩාක් ප්‍රවේශම කටයුතු කරන්න. ඒ වගේම අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේද තුළ ඔන්න සිංහ ලග්න හිමියෝ අර අධ්‍යාපන කරන ස්ථානය තුළත් ඔන්න ඇසුරුකම් අර යාළු යෙහෙලියෙන් හින්දා ගැටලු මතුවෙන ඊට කඩ පවතිනවා. ඔබට මේ කාලේ ඊර්ෂ්‍යා කරන අය වැඩි වෙන්න ඊට කඩ පවතිනවා. ඔබ නොකල වැරදිලට අහු වෙන්න ඊට කඩ පවතිනවා. එකතු වෙලා කරන දේකදී ඔබ එතන හිටියා අන්තිමට වැරදිකාරය ඔබ ගොඩ දිනක ඔබ පාවා දෙන්න හේතු කාරණා දෙනවා. ඒ නිසා මේ කාලේ සිංහ ලග්නෙට ටිකක් උත්සාහ දරන්න යාළු යෙහෙලියෙන් ආශ්‍රය කරන්න. හැබැයි ඔවුන් එක උනට වඩා රැඳෙන්නේ නැතුව පුළුවන් තරම් පාඩුවේ තමන්ගේ පාඩුවේ වැඩක් පලක් කරන් ඉන්න. ඒ දේ තුළ ඔබට එන අගති විසාගත දේවලින් මිදෙන්න හැකියාව පාදනවා. වගේම සමරකත විභාග වලට පෙනී හිටින ගියාම ඔබට කරදර කරලා වුන් ඒ විභාග තුළදී ඔය ප්‍රශ්න පත්‍ර වල උත්තර අහනවා පොඩ්ඩක් පෙන්වන්න කියනවා. අන්තිමට ඒ දේවල් වලින් ගැටලු මතුවෙන්නේ ඔබට. අන්න ඒ වගේ එක උදාහරණයක් කිව්වේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා ඔය හැම දේවලින්ම පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න තරමට ඔබට යහපත් මේ වෙලාවේ නැත්තම් ඒ දේවල් තුළ දඩුවම් විඳින වැඩි ඉඩකඩ ඔබට පාත්‍ර නිසාවෙන්ම. ඒ වගේම උසස් අධ්‍යාපන හදාරණයට මේ කාල සීමාව තුළ කොහොමද අධ්‍යාපන තත්ත්වයන් තුළ උසස් අධ්‍යාපන හදාරුවත් පාසල අධ්‍යාපන හදාරුවත් හැදෑරුවත් මේ කාලේ අධ්‍යාපන කඩ තුළ ඔබට යහපතක් තියෙනවා. යහපත අඩුයි. ඒ කියන්නේ ඉදිරියට යන්න පුළුවන්. හැබැයි නමුත් අර විහිං දා ගන්න ලෙඩ ප්‍රශ්න හේතු කරන ඒවට බාධා වෙන සමහරකට විභාග තහනම් වෙන්න නැත්නම් ඔබේ විභාගය කැන්සල් වෙන්න අන්න හේතු කාරණා එන්න ඉඩ පාඩ පාත්‍ර නිසා මේ වෙලාවේ පුළුවන් තරම් පොඩ්ඩක් අර ආත්මාර්ථකාමී වෙන්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඔය වගේ තත්ත්වයන් තුළදී ඔබ පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරන වගේ බලාගන්න. උසස් අධ්‍යාපන කටයුතු හදාරන අයත් ගොඩක් සැලකිලිමත් වෙන මේ කාලේ අර ආවේගශීලී දේවල් වලට මම ජූලි මාසේ පලාපලත් ඔබට කිව්වා මේලා ඔබ උසි ගන්නනවා. ඔබ යම් කිසි ආකාරයකින් පොළඹවනවද වැඩ දේවල් කරන්න. අන්තිමට ඔබ උසි ගන්න එක ජයග්‍රහණයක් ආවොත් ඔවුන් ගන්නවා. ගැටලුවක් මතුනොත් ඔබට තමයි පාඩු. ඔබට මොකද මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම නීතිමය ගැටලු කාරණා ඇති වෙන ඊටකට පාදිනවා. වගේම පොඩ්ඩක් ඔය රෝහල් ගත වෙන්න අනතුරු සිද්ධ වෙන්න හේතු කරන ලේසෙලවීම් සිද්ධ වෙන ඊටකට පවතිනවා. ඒක නිසා මේ නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේද විශේෂ වශයෙන්ම සිංහලග්න හිමියෝ ඔය ගැටුම් වලට ඔය ඒක ගොඩක් පිරිසේ ක්‍රාශි වෙන තැන් වලට ඔය උද්ඝෝෂණ වලට ඒ වගේ වලට සහභාගී නොවීන තරමට යහපත්. මොකද මේ දේවල් තුළ හානිකර දෙයක් වීමේ ඉඩකඩ ඔබට හැකිය. දැන් කියන්නේ පිරිසක් එක්ක කටයුතු කරලා ඔන්න රණ්ඩු සරුවල් එන්න පිරිස් පිරිස් ගහගන්නේ ඒ වගේ දේවල් වලට පැටලෙන්න රණ්ඩු සරුවල් පැටලෙන්න ඒව තුළ ඔබට හානි කර දෙයක් වෙන්නේ එක්ක ඔබට තුවාලෙන නැත්නම් ඒ නීතිමය ගැටලුව තියෙන ටිකක් වැඩි ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. ඒ නිසා සිංහ ලග්න හිමියා පොඩ්ඩක් ප්‍රවේශංකාරීව කටයුතු කරන්නේ තරුණ තරුණියර ලේ උනට සමහරට ඔබ කරන්නේ සත්‍ය වෙනුම් පේන්නේ සිටි ඔබ ඒක හරි වෙන්න පුළුවන්. නමුත් ඒ ඔබ තුළ තියෙන ඒ ගුණය සමහරු ඔබ උසි ගන්නන්න ඔබ වැරදි දෙයට පොළඹලා ඔබට වැරදි පැත්ත පෙන්නලා ඔබගේ යහපත් දේ තුළ ඔබට අයහපතක් කරන ඊටකට පාතිනවා. ඒ නිසා ඒවට අහුවෙන්න මේ කාලේ පුළුවන් තරම් තමන්ගේ පාඩුවේ පැත්තට ලයින්ද සිංහ ලග්නෙමිය වගා බලා ගන්න.
ඉතින් මේ කියපු කාරණා සියල්ල විදේශගත වෙලා ඉන්න අයටත් මේ ලංකා ලෝකෙ කොහේ හිටියත් ඔබට බලපාන කාරණා නිසා විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න ඔය රැකියා කරන ස්ථානය තුළ අනිත් අයත් එක්ක ගන්න විශේෂම හාම්පුතලත් එක්ක ගනුදෙනු කරද්දි නැත්නම් එකට වැඩ කරන සේවක සේවකයන් කටයුතු කරද්දි පොඩ්ඩක් ප්‍රවේශම් විය යුතුම වෙනවා. මොකද මේ කාල පරිච්ඡේද තුළ අන්න ඔබට යම්කිසි ආකාරයෙන් ඔවුන් සමග බහින් බස්වීම් ගැටලු මතුවෙන්ද ඒව හේතුන ඔබ වැඩිකාරයල ඔබට රැකියාව ලහිමි වෙන්න හේතු කාරණා ඉදීම ඊටකට පවතිනවා. ඉවසීමෙන් පූර්ණ ඉවසීමෙන් කටයුතු කරන උත්සාහ කරන ඒ වගේම විශේෂයෙන්ම ඔය වටිනා කියන දේවල් පොඩ්ඩක් අතපතකදී ඒ දේවල් එක වැඩ කරද්දි ගොඩක් ප්‍රවේශම් ගැන ඒ දේවල් ඔබ අතින් හානිකර දේවල් සිද්ධ වෙන ඒ දේවල් කැඩෙන බින්දෙන ඒවා හේතු කරන පාඩු සිද්ධ වෙන්න ඔබට ඒවා පඩියෙන් ගෙවන්න හේතු කාරණා වෙන්න ඊට වඩා නිසා ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්න. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තහම ඔය ආර්ථික මේ තත්ත්වයන් තුළ ගත්තත් ඔබට යහපත් කාලයක් තමයි ගෙවෙන්නේ. නමුත් අර සුළු සුළු අසුභකාරී දේවල් තුලින් ඒ දේවල් යහපත අඩු කරන දැන් ඔබට හොඳ ආර්ථිකයේ යම්කිසි දියුණුවක් පෙන්වුම් කරද්දීම අර මං කිව්වා වගේ ඔබ කියන හානිකර දෙයක් කියලා පාඩු ඔබට ගෙවන්න උනොත් අර ලාභය ඔබට වැඩිපුර වෙනදී නැති වෙන්න ඉඩ කඩපතන. ඒ නිසා යහපත ලැබෙනවා අර යහපත් දේවල් තුළ මගහරවා ගන්න උත්සාහ කරන්න. එහෙම සිංහලක් නෙමෙයින්ට මේ සෙනසුරු වක්‍ර වීමේ කාල පරිච්ඡේදය තුළ සාර්ථකත්වය අත් කරගන්න හැකියාව දෙන කුමන කොහොම තත්ත්වේ වුණත් හිතවත්කම් බැඳීම් සම්බන්ධතාවය තුළ අතිශයෙන් ප්‍රවේශම්ව බුද්ධිමත්ව කටයුතු කරන උත්සාහ කරන. මොකද ඔබට මේ කාලේ බාධකයක් නරකක් ඇති කරොත් ඇති කරන්නේ අධ්‍යාපනික වශයෙන් හෝ වේවා ආර්ථික වශයෙන් හෝ වේවා පෞද්ගලික තුළ හෝ වේවා සෞඛ්‍යමය තත්ත්වය තුළ හෝ වේවා ඔබට ওই බැඳීම් වලින් ඇති වෙන දේවල්. මොකද සෞඛ්‍යමය ගැටලු කියන්නේ මානසික පීඩාකාරී චිත්ත පීඩාව හින්දා අසනීපැති වෙන්න හේතු කාරණා ඉදරන. අන්න ඒක නිසා ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන බැඳීම් ගැන අනිත් අයත් එක්ක ගනුදෙනු හිතවත්කම් මත පවත්තන දේවල් ගැන ගොඩක් කල්පනා කරේ පුළුවන් තරම් මේ කාලේ ඒව අතේ දුරින් තියාගෙන තනියම ටිකක් කාලය ගත කරනවා නම් යහපත් වුණ තරහ නොකරගෙන ඒ හිතවත්කම් පවත්තන් ඉන්නවා. මොකද ඒ දේ තුළ තමයි හානියක් ඇති වෙනොත් ඉදිරි වසර තුනටම ඔබට හානියක් වෙන්නේ. ඒ දේ ටිකක් කල්පනාකාරීව ගතකරන. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය ගැන විශේෂම සලකා කටයුතු කරන්න මේ කාල සීමා තුළ ඔය නිදන්ගත රෝගී තත්ත්වයන් උත්සන්න වෙන්න ඔබේ ශරීරය තුළ වැතියන විශේෂ ඉදිරියට පාදන නිසා ආහාර පාන ගද්දි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඔය දියවැඩිය තත්ත්වයන් අධිරුධිර පීඩන තත්ත්වයන් කොලෙස්ටරෝල් තත්ත්වයන් හෘද රෝග තත්ත්වයන් සහ වගුගඩු අක්මාව සම්බන්ධ කාරණා ගැන ටිකක් සැලකිලිමත් විය යුතු කාරණා තියෙන නිසා ශරීර ප්‍රතිශක්තිකරණය ගැන ටිකක් වැඩිපුර ඔබ හිතලා කටයුතු කරන්න උත්සාහ කරන ආහාර පාන ගදී සෞඛ්‍ය සම්පන්න ආහාර සමබර ආහාර ගන්න උත්සාහ කරන්න. ඒ වගේම වෑයාම් වලට පෙළඹිලා පුළුවන් තරම් ශරීර සෞඛ්‍ය යහපත් ලෙස පවත්වා ගන්න හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගන්න උත්සාහ කරන්න. උෂ්ණාධික භාවය වැඩි වෙන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය තුළ. ඒ නිසා පොඩ්ඩක් නාද්දි ටිකක් වැඩිපුර නාන්න මේ කාල සීමා තුළ අවේලාවේ නෙමෙයි උදේ දවල් ඒ වගේ වෙලාවල නාලා ශරීරයේ උෂ්ණභාවය අඩු කරගන්න උත්සාහ දරන්න. උෂ්ණ ආහාර ගන්න එක ටිකක් අඩු කරලා පුළුවන් තරම් සෞඛ්‍ය සම්පන්නව කටයුතු කරන වග බලාගන්න. එතකොට මේ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි. හැබැයි මේ කිසිම අසුභකාරී දේවල් වලට ඔබ බිය යුතු නැහැ. මේ දේවල් ඔබට මතක් කරේ වෙන්න කලින් දැනගත්තොත් ඔබට ඒ දේවල් වළක්වා ගත හැකි. ඒ නිසා මේ වීඩියෝ අවසාන කරන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය තුළ. එතකොට ඔබට ඒ තත්ත්වය මගහරවා ගන්න හැකියාව පාතිනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබගේ කේන් සටහන් තුළ ඔබ චන්ද්‍රය නැත්නම් සඳුග්‍රහය 6-7-8 කියන තැන්වල තැන්පත් වෙලා හිටියන විශේෂ වශයෙන්ම එහෙම නැත්නම් දෙවැන්නේ තැන්පත් වෙලා හිටියන ඔබට පොඩ්ඩක් මේ කියන අසුභකාරී තත්ත්වෙන් චුට්ටක් වැඩි වෙන ඉඩකට පතර. ඔබ ශනිගේ මහදසාවල් ගිවෙනවා නම් මේ කාලපදයේ කුජගේ මහදසාවල් අතුරු දසාවල් ගිවෙනවා නම් ශනිගේ මහදසාවල් අතුරු දසාවල් වගේම කුජගේ මහදසාවල් අතුරු දසාවල් ගිවෙනවා නම් චුට්ටක් ඔබ ප්‍රවේශංකාරී වී යුතුමයි. මේ කියන පිළියම් පිළිවෙත් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුමයි. අර කියපු තැන්වල උපන් කෙන්සල් අන්තුල විශේෂයෙන්ම 6-7-8-2 කියන දෙන චන්ද්‍රයන් තැන්පත් වෙලා ඉන්නවා නම් චන්ද්‍රය නැත්නම් සඳුග්‍රහය ඔබට ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ තත්ත්වයන් තුළ ටිකක් බාධක එනවා. හැබැයි ඒවට බය වෙන්න ඕනේ නැහැ. ඒවට තමයි මේ පිළියම් පිළිවෙත් කියලා තියෙන්නේ. බය නොවි ඒ දේවල් නිවැරදිව මුරුදලා අපි ජීවිතේ ජයගමු. ඔබට පුළුවන්. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත් විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න, ඒ දේවල් නැති කරගන්න, සුබ දේවල් 100% වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළිවෙත් මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එකම මේ සෙනසුරු ග්‍රහයයි තා සුවිශේෂී සෙනසුරු ගොඩදෙනේ බයයි බියයි. ඒක නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුළ මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත්ම මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුළම මානසිකත්වය තුළ එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩාක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ ඒ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම ඒ රාශක බලපෑම් තියෙනවා ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ
අර පලදායි කාරණාව කියලා සලකන. ඒක නිසා මේ නිවැරදි ආකාර විසුණු දෙවියන් බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂ තු කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක්, රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදී කෑල්ලකුයි කහ දියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්බ්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑස්ති කරන් ද්‍රව්‍ය ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්, ඒ වගේම එළඟේ තෙල් පහනක් අවම වශයෙන්, බුලත් කොළ පහක්, පිරිසුදු ජලය, ඒ කියන්නේ පෙරාගත තුන් වතාවක් පිරිසුදු රෙදි කඩෙන් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් උයි. ඒ වගේ නිල් පාට මල්, නිල් කට රොඩු, ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට, නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනට යන්න පුළුවන් යහපත්, නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව. කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදා දවස් සෙන්සුවා දවස් කියලා ගන්නවා වඩා හොඳයි. ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසුදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුවක්. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි, නැත්නම් ඔබ ඉන්න තැන ඉඳ ඉස්සලම් හොඳට පිරිසුදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසුදු කරගන්න, ස්ථානය පිරිසුදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේ නාකර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන් පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැහැ. මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සල්ලාම කහ දියර අපි අරංගිය කහ දියර ඉහැන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දැල්වන්න. එළඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන් දෙකක් පිළියෙල කරගෙන පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන් නැහැ. බුදුන්ටත් දැල්වලා ඊට පස්සේ දෙවනුව එළඟි තෙල් පහන දැල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාල අරංගියත් කමන්නේ. පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරිය මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරිය මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්ේ ස්ථානයේ තියලා විශේෂයෙන්ම ඔබ ගෙදරින් යද්දි ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවනම් යද්දි දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්බ්‍රාණී දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුකින් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කන ලව්වා කියලා ඔබකට තියෙන මේ අවස්ථාවන් හිතේ සිහි ගන්නලා අර නිල් පාට රෙදි කඩට පඳුර තියලා ගැට ගන්න. ඒ ගැට ගන්න ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමක් නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශියක තියෙන බලපෑම් තුල අහිත කර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදා දවස් වලට බදා දවස් වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් ගල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකි පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දාන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට එළඟි තෙල් බින්දු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. තමන්ට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනම ඒ හැකි පමණින් තමන්ගේ ඉන්න කාමරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඒ සාමාන්‍ය හැකියාවන් දෙවියන් සිහි කරන්න ඒ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කර තත්ත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේහවා තමන්ගේ ආගමර දහමර නෝ කටයුතු කරද්දි ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කරලා පින් දෙන්න. ඒ වගේම අසරණ අය විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිත අයට වයවෘද්ධ වයසක අයට ඔබ පුළුවන් තරම් අය ඔබට හැකි පමණින් උදව් පදව් කරන්න. ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න. ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න. පස්පයෙන් වැලිකිලා
තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම් කිසි කරන්න නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන්න. මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ නිසා අපි අර හැමදාම උදෑසන අහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව, ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදේසනේ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා, සූ ටීවී එකට පිවිසුන නම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒව අහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කණේ ගන්න, ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දැමි සිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිත කර බලපෑම් සියල්ල අහිමි කර. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්, ගොඩාක් මිනිසුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කෙනෙක් නම් කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනාගෙන තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධනේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තරම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සරහ නෑ. ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගන්න. සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙක් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒ නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන්න උත්සාහ නිරාශ තිබ්බත් නැතත් මේ දේ කරන්න. මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. හැකිය අය උපරිමයෙන් උත්සාහ කරන එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ පිළියම් පිළිවෙත ගැතුණා. ඒක තව විශේෂ පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන. පුළුවන් නම් කලින් දවස රැගිල කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලා ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් ටිකක් වැඩිපුර මල් පුළුණ අරන් එන්න අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම් කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැවතක් කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනදී සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම්සයාගේ භවයක් තුළ මිනිස් ආත්මය ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති. ඒ වෛරය ඔවුන් තුළින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් නම් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකිනම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාවේ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රී හෝ උදෑසන ඕන වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහා සෑය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් නම් අලුයම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය, නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්න කෙනෙක් තියෙනවා, ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වමශෙන් කරන්න. හිතින්ම වගන්න ජය ශ්‍රී මහ බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහා සෑය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන ඒ දේ ප්‍රමාණවත් වේවි ඔබේ හිත නිවන සහාය ඔබගේ තියෙන ගැටලු කර තත්ත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන් ඔබට ශිවදේවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන කීපයකම. ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න. විශේෂයෙන් මේ ඒ රස තත්ත්වයන් වලින් පීඩා විඳින ආත්මය අනිවාර්යෙන් මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හවා
පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න, ඔබේ ආරක්ෂාව සලසා ගන්න උත්සාහ කරන්න. මේ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකදී ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න, ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිතු කාරණාතුල හදිසි වෙන අනතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේවා ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරන මේ අනතුරුවත් මේදී මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචන නිවැරදි ලෙස ශබ්ද කරන ආකාරය මම කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මමෘත එන්නේ ආකාරයෙන් ඒ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදි මේක සීගන්වන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න, ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියන තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්නෙම සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න, හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි, රසගින ග්‍රෑම් 50යි, කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි, හොරයිටි ග්‍රෑම් 100යි, බිම් දුම්මල ග්‍රෑම් 100යි. මේ කියන මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණ වලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්න නම් වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේහවා ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂ මේ සාම්බ්‍රාණි ටාටියක් වැඩිකර එකතුවර ගත්තර කමන්නේ මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේහවා දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවනේ, එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඇහෙන් දන්න පුළුවන් නම් දවසට 3 වතාවක් විතර ගෙදර අහන්න සලස්සන්න. මේ උදේහවා දුම් අල්ලද්දී විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුම් අල්ලන මේ දේ තුළ අර අඳුරු බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙන්න, යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගේ මුනින්දයට බාරහාර වෙන නුවාන පවත්තන දේ අනිවාර්යයි. මොකද මැදිහත් කාර්යත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබට ඒ ඉතා වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාදාස් වල කුරුස යාගය පවත්වන්න ගල්ලෙනී යාඥාව නිතර කියන්න. ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවයක් තියෙන ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේ ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවනම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවනම් වේදනාවක් දැනෙනවනම් දෙගිඩියාවක් දැනෙනවනම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවනම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවම වශයෙන් කොන්තපන්ති 2-3ක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන්න වගේම දෙවමෙනින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න, සප්පසාද දිව සප්පසාද වන්දනාව සට සහභාගි වෙන්න. ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරේක හරි ඉඳලා ඒ තමන්ගේ මානසිකතේ අධ්‍යාත්මික ජීවිතයේ තුලින් ඒ ආගම ඇදහිම තුළ දියුණු කරගන්න. ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මකව ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටළුලින් මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10:00 11:00 අතර ශුද්ධෝපය පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල
එක්වරු ශීලය රාත්‍රී ආහාර වේලේ වැලකිලෙන්ද එක්වරු ශීලය රකින්න. ඒ ආහාර වේල නිරාහාර වින්න කෙනෙක්ට, කියන්නේ දුප්පත් කෙනෙකුට, නැත්නම් අසරණ සතෙකුට දෙන්න පුළුවන්. ඒ ඉතාමත්ම වැදගත් වේවි. එනිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දාම ගැන සහ ඒ පිළියම් පිළිවෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ තියෙන දහම තුළ කාටවත් අගතියක් වෙන්නේ, හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න, ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍ර භාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතය ළඟා කරමින් ජීවිතය දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.